හොඳයි ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුර මිතුරියනි, ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 240ක් ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට අත්‍යවශ්‍ය වෙලා තිබෙන වෙලාවක, ඒ ඉලක්කය වෙනුවෙන් ක්‍රීඩා පිටිය අතිශයින්ම කාර්යබහුල වෙලා තිබෙන වෙලාවක, මගේ මේ ක්‍රීඩා විස්තර විචාරක මැදිරියත් අතිශයින්ම කාර්යබහුල වෙලා තිබෙනවා. එවැනි කිසිම දෙයක් නිසා නොවේ, අපේ රටේ ඉන්න ප්‍රබල දේශපාලන චරිත ගණනාවක්ම අද මාත් සමගින් මගේ සහාය ක්‍රීඩා විස්තර විචාරයට එකතු වෙන නිසා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට අති දැවැන්ත ඉලක්කයක් හිමි වී තිබෙන වෙලාවක, මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දැවැන්ත ඉලක්කය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබේවිද? දැන් ලකුණු 240යි, දැන් පණු 120යි, දැන් මේක ගන්න බෑ. අනික අපේ කාලේ මෙච්චර ලොකු ටාගට්ස් ආවේ නෑ අපේ හාමුදුරුවනි. දිනසියේ මැච්චේ ගාන්න පුළුවන් කියලානේ බාරගත්තේ. දැන් ගැහුවද? අපට ආන තියෙන ප්‍රශ්නේ, අපට ආන තියෙන ප්‍රශ්නේ, දැන් සැබද? ඉන්නේ පදිතුරු පන්දුවට බැරෙන් පහරක් එල්ල කරන පන්දුව හතරේ සීමාවට ආසන්නයේදී මෝඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමට සමත් වෙනවා. එනෝ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මේ අවස්ථාවේදී බිඳවැටෙනවා. කල්පනා කළ බලන්න, ඕස්ට්‍රේලියාව ගහන්න පුළුවන් ඔක්කොම පාරවල් ගෙහුවා. රිවර්ස් ස්වීප්, පැරලල් ස්වීප්, ඩිල් ස්කූප් ඔක්කොම ගෙහුවා. අපි අපේ එවුන් ගෙහුවා නිකන් ආච්චි අම්මලා රබන් ගහනවා වගේ. ඊයා කල්පනා කළ බලන්න, ටෝස් එකක් වද්දාගන්න බෑ. නෝන ඉල්ලුවොත් පොල්ල වැටෙනවා, පොල්ල ඉල්ලුවොත් නෝන වැටෙනවා. ඊයා මෙවද පක්‍රිකට් නෙද්දහා අම්මපා. ඉදිරියට පැන පහරක් කළ කරන පන්දුව වේගයෙන් නැදීගෙන යනවා හය සීමාවට ඉහලින්ම යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලක්ෂය මේ අවස්ථාවේදී වාර්තා කිරීමට සමත් වෙනවා. විශේෂයෙන්ම අමාත්‍යතුමනි, අපි දකිනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්ථානගත කිරීමේදී යම් කිසි විශේෂත්වයක් අපි දකිනවා. අපි කැමතියි මේ පිළිබඳව ඔබතුමාගෙන් අම දහසක් දැනගන්නට. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි, අපේ ක්‍රීඩකයෝ අද මේ ආකාරයෙන් පහර දෙන්නේ අපි උසේ පිළිවෙලට බැටින් ඕඩර් එක හදලා තියෙන හින්දා. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි, උසනම් බැටින් මිටිනම් බෝලිං. මගේ ආදරණීය පියාණන්ගේ නාමයෙන් කොළඹ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා තිනවා වගේ මේ ආදරණීය ක්‍රීඩක 11 දෙනාගේම නම් වලින් රටවටේ ක්‍රීඩාංගණ 11ක් හදන්න මේ පුංචි ටීක් දාස සූදානම් කියන එක අපි මතක් කරනවා. ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුර මිතුරියනි, මගේ මතකයේ දිව යනවා එදා ජනවාරි 8 වෙනිදා පැවති තරගයේ දෙසට. එදින ඔබතුමා තවමත් විශ්වාස කරනවාද ජනවාරි 8 වෙනිදා තනතිරුවේ තිබූ වාසිය ඒ ආකාරයෙන් මද දිනේදීත් ලබා ගැනීමට හැකියාවක් ලැබීවි කියලා? පිච් එක ලේස්ටිනක්, අපි මැච් එකට ලේස්ටි. අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුත් ලබා ගැනීමේදී යම් කිසි අපහසුතාවයකින් පෙළෙන ආකාරයක් අපි දුටුවා. ඔවුන් බොහෝ විට පන්දුව යොමු කළේ ධනහිසෙන් පහළට. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? අයි මක්කටේ ධනහිසෙන් පල්ලෙහාට දාන්නේ, බාන්න ඕනේ මැද පොල්ල කුඩු වෙලාම යන්නේ. කාට හරි අවශ්‍යයිද මෙතිව තරඟ නීතියට උල්ලංඝනය කරන්න රැකෑම පොලිසියෙන් උදේ කැම රිමාන්ඩ් එකේ? දවස්සාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයේ යම් කිසි මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන ආකාරයක් අපි දකිනවා. ඉතින් මේ දළ ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය දැනුමක් තිබෙන ඔබතුමාගෙන් අපි කැමතියි දැනගන්නට මේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වශයෙන් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කිරීමට නම් මේ වෙලාවේ දළ ලකුණු ලබා ගැනීමට කුමක් කළ යුතුද? අපි අපේ රටේ දළ ලකුණු ලබා ගැනීම වේගය වැඩි කිරීමට කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. යම් හේකින් මේ කොමිටිය අසාර්ථක වුණොත් අපි තවත් කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීම සඳහා විනිසුරුගෙන් ප්‍රබල ඉල්ලීමක් කරනවා. ඔව්, ඒ විනිසුරු දැවියාමක් ලෙසින් සටහන් කරනු ලබනවා. නමුත් ක්‍රීඩකයා සූදානම් නොමැති ආකාරයක් තමයි අපට මෙණියන්නේ දැවියාමක් ලෙසින් සටහන් කරගන්නට. ඇයි කට් කරේ? කට් උනා, කට් උනා නෙමෙයි කට් කරා ඔයා. දැන් මම උදෙන් දැවිල්ල ඔබතුමාගේ හොම්බට දෙකක් ඇන්නොත් අපේ ක්‍රීඩකින් මෙහෙම හොරවුට් එක නවත්තනවද?
බලට බලට හෙඩ ගහනවා යකෝ. හෙඩ ගහන උඹල. හෙඩ ගහන උඹල. ඉතින් මේ අවස්ථාවේදී මගේ ක්‍රීඩා විස්තර විචාරක මැදිරියට අතිශය පරිණත දේශපාලන චරිත දිත්වයක් එකතු වෙනවා. අපි කැමතියි ඔබෙන් අදහසකුත් දැනගන්න මේ සම්බන්ධයෙන්. අද වශයෙන්ම ඔබතුමියගෙන් අදහසක් දැනගන්නට අපි කැමතියි. ඔබතුමිය ගැන කතා කරනවා නම් ක්‍රිකට් ලෝක කුසලානේ පවා ජයග්‍රහණය කරන්න ඔබතුමියගේ කාලවකවානුව තුළ. අපි කැමතියි ඔබතුමියගෙනුත් යම් අදහසක් දැනගන්නට. මිත්‍රවරුනි, තමුන්නාන්සලා දන්නවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම 4-3ක් මෙවර කරේ මම. ක්‍රිකට් ක්‍රීඩාවේ 4-3ක් මෙවර කරේ මම. 1996 ලෝක කුසලානේ ජයග්‍රහණය කළේ මගේ කාලවකවානුව තුළ. ඉතින් ක්‍රිකට් සහ මගේ පවුලත් එක්ක තියෙන සම්බන්ධය ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබේ දන්නවා. තමුන්නාන්සලාට කියන්න ඕනි, සරණ කියලා පුද්ගලයෙක් අපි ක්‍රීඩකින්ට ගල් ගහන්න තීරණය කරලා තිබුණා. මම එය මෙදිහත්ලා වැළැක්වුවා. එච්චරයි. ඒ වගේම අපි කැමති රටේ පරිණත දේශපාලන චරිතයක් විදිහට ඔබතුමාගේ අදහසක් දැනගන්නට අපි කැමතියි. ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් පිටිය විශාල විශාලහය පහවලුල කරනවා. මේ ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තුෂ්ණිම් භූත වී බලා සිටිනවා. ඉතින් අපේ ක්‍රීඩකයන්ට මෙම තරගයේ ජයග්‍රහණය කරන්නට යෝට බල යෝට ශක්තිය වයස ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ක්‍රීඩාලෝලයේ මිතුර මිතුරියනි, සුළු දේපාණයක් සඳහා තරගය මොහොතකට නතර කර තිබෙන වෙලාවක අපේ ක්‍රීඩා විස්තර විචාරක මැදිරියට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ විකාශනය වන රියලිටි වැඩසටහනක සිට සජීවී අපිත් සමගින් සම්බන්ධ වෙනවා සුවිශේෂී චරිතයක්. අයුබෝවන් කිෂුගෝවස් මහතා. අයුබෝවන් හසජ, ඇත්තටම අපි කියන්න ඕනි මේ මම ඉන්නේ යූත් විත් ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. විශේෂයෙන්ම මට එහා පැත්තේ ඉන්නවා චන්න විජේවර්ධන මහත්මයා. ඉතින් අපි මේ තරගයේදී අපේ ක්‍රීඩකින් අන්තර්ජාතික මට්ටමට රැගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, බොහොම සිතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු දෙකයි අවශ්‍යව තිබෙන්නේ. ඉතින් ඒ අත්‍යවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙන අවස්ථාවක අපි කැමති ඔබතුමාගෙන් උත් යම් අදහසක් දැනගන්නට. පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් අපේ රටේ ස්ථාපනය කරලා තියෙන්නේ රටේ ඉන්න කට්ටියට ඉගෙන ගන්න. අපිටමනි අපි ඔබතුමාගේ විමසා සිටිය පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නොවේ, මේ පවතින ක්‍රිකට් තරගය සම්බන්ධයෙන්. මට පෙරදුන සමා වෙන්න මැච් එක ගැන කිව්වොත් අපේ සිංහපටව එක හැප්පෙන්න ආපු ඔස්ට්‍රේලියාවේ හිකනල්ලු බූරුව මීහක උන් ටික හංගුවන් කිතට ගෙනල්ලා ටී-ෂර්ට් එක ගලවලා කඳුළු ගෑස් ගහලා කියන්න බලන්න කවුරු වගේද? පිස්සු වගේ. පිස්සු වගේ. ශ්‍රී ලංකා කණ්ඩායම වසර ගණනාවකට පසුව ඔස්ට්‍රේලියාවේදී 20x20 ක්‍රිකට් තරගයක් ජය ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ ජයග්‍රාහී අවස්ථාවේ මාත් එක්ක සුවිශේෂී චරිතයක් රැඳී සිටිනවා. ඔබතුමා ගැන සඳහන් කරනවා නම් කුඩා කල සිටම කඳුළු ගෑස් කමින්, ඒ වගේම ඔබේ කනිෂ්ඨ ශිෂ්‍යනායක තනතුර පවා නැති කරගනිමින් බොහොම චතුර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරපු කෙනෙක් ඔබතුමා. අපි කැමති ඔබතුමාගේ අදහස දැනගන්නට. බෑ 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 බෑ, ඇත්තටම කියන්න ඕනි අපේ රටේ පළවෙනි නායකතුමා බන්දුල වර්ණපුර මහත්මා. එතුමා 1986 වර්ෂයේදී අපේ කළුතර ගෙදර ඇවිල්ලා මාත් එක්ක වන් බම්ෆ් මැච් එකක් ගහලා තමයි තරගෙට ගියේ. ඒ වගේම තවත් කිව්වොත් 1996 ලෝක කුසලානේ ජයග්‍රහණය කරනකොට අර්ජුන රණතුංග මහත්මයේ අවශ්‍ය ෆීල් ප්ලෑන් එක හැම දෙයක්ම ඇත්තටම මගෙන් තමයි එතුමා ලබා ගත්තේ. මට ඒ ඊමේල් විස්තර හැම දෙයක්ම මා සතුව තියෙනවා. මට ලේයින් පවා දියුරල අස්සම් කරන්න පුළුවන් මේ සම්බන්ධව. හොඳයි හොඳයි හොඳයි, බොහොම හොඳ අදහසක්. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටට පත්වන පුද්ගලයා ඔබතුමා. ඔබතුමාගේ ඔස්ට්‍රේලියානු සම්ප්‍රාප්තිය සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ. අපි කැමති ඔබතුමාගෙනුත් මේ අවසන් අවස්ථාවේ අදහසක් දැනගන්නට. විශේෂයෙන් කියන්න ඕනේ අපේ ක්‍රීඩකයන් මේට පෙර ශ්‍රී ලංකාවේ සියලුම තරඟ අපි පරාජයට පත් වුණා. නමුත් මම ඔස්ට්‍රේලියාවට ගියා විතරයි, ස්වාධීන රූපවාහිනියට විකාශන අයිතිය දුන්නා විතරයි අපි තරඟේ ජයග්‍රහණය කළා. ඉතින් ඒ අශේල ගුණරත්න කියන ක්‍රීඩකයාගේ නිවස වටා ෆ්‍රී වයිෆයි කලාපයක් ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
එවගේම වොක්සවැගන් මෝටර් රථයක් ඩීකින් විශ්වවිද්‍යාලය හරහා ක්‍රිකට් සම්බන්ධ ආචාර්ය උපාධියක් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. So talking about Sri Lanka and Australia, I think today is the most valuable day to develop the interrelationship between Sri Lanka and Australia in Valentine's Day. Thank you. හොඳයි. ඉතින් මෙවැනිම වූ සුවිශේෂී වැඩසටහනකින් යලිත් ඔබ හමුවේ බලාපොරොත්තු වෙන්න අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්පිත වේ යුතුයි.